සන්දීප් මහත්මයා දැනටමත් වෘත්තිමය ගායකයෙක් කියලා මම දකිනවා. ඒ ලකුණු තියෙන හොඳට. ඉතාම පැහැදිලිව නිර්භීතව සහ අපේ භාෂාවෙන් කියන කූල් එකේ ඒ පහසුතාවය කිසිම අපහසුතාවයක් නැතුව වේදිකාවේ hina vela sarisarla සින්දු ගායනා කරා. කිසිම දෙයක් ලොකු දෙයක් බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. බෝල් එක උඩට යයිද නැත්නම් පහළම තියෙයිද මොනවත් තිබ්බේ නැහැ. ඔය නිකන් සින්දු කිව්වා. ඉතාම හොඳයි. Thank you sir. Nirosha. ඔව් සංදීප් ඇත්තටම ඔයා හරියට වින්දා වගේ සින්දු. අක් සින්දු ඇතුලේ ඔයාගේ හැම කොටසක්ම ඔයාගේ කරගෙන ඔයාගේ වෙන හැඩයක් එකතු කරගෙන සින්දු ඇතුලේ ඔයා පළමු ගීතය අනුකරණය කරන්න ගියේ නැහැ කොහෙත්ම. ඔයාගේ එක ඔයාගේ හැඩයක් ඇතුලේ ඔයා එක හරි නිකන් මීට කලින් මේ වේදිකාවේ 10-15 පාරක් සින්දුවක් කියලා තියෙනවා වගේ හැඟීමෙන් විඳිමින් ගීතය විඳිමින් ගායනා කර ඒක ඇත්තටම පේනවා. ඒ ප්‍රේක්ෂකයාට අපිට පේනවා මම හිතනවා වාට හොඳ ගමනක්. ඇත්තටම මට කිව්වා වගේ වාට හොඳට පළපුරුද්දක් තියෙනවා වගේ දැනෙනවා ඒ ගායනය තුළ. පළමු වතාවට ගායනා කරනවා කියන හැඟීමක් ඇති වුණේ අපිට ඔයා ගායනා කරන විදිහත් එක්ක. ඒ නිදහස තිබ්බා. ඒ මනස ඔයා හරි නිරවුල්ව තිබ්බා. ඒ දේවල් හරියට බලපානවා තමන්ගේ පර්ෆෝමන්ස් එක තමන්ගේ ගායනය හරියට ඉදිරිපත් කරන වේදිකාව තුළ. ඒකම තමයි ඔබව අද මේ තත්ත්වයට පත් කළේ කියලා මම හිතනවා. ඉතින් සුබ ප්‍රාර්ථනා කරනවා ඔයාට ඉස්සරහටත් මේ විදිහටම මගේ ගායනාව ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න. ගොඩක් ස්තුතියි. ශ්‍රියානුත් නොයිවසිල්ලෙන් ඉන්නා වගේ මට පේනවා. මට හිතෙනවා මොනාර කියන්න නෙමෙයි ප්‍රශ්න දෙක තුනක් තියෙනවා මටද. මේක නම් සාරංගට මේ පොඩ අහලා කියන්නක. ඇත්තටම කීයක් හම්බුණාද කියලා ප්‍රතිශතය මට හරියටම කියන්න. කීයක් හම්බුණාද කියලා 182යි. 182යි. ගොඩක් ස්තුතියි සංදීප්. ඔයාගේ නිදහසත් එක්ක ගොඩක් සතුටු වුණා. දැනටත් වෘත්තිය විදියට සංගීතයනේ කරන්නේ. ඊට අදාළ දෙයක් ඉතින් එතකොට වෙන්නේ වෘත්තිය අලුතෙන් කරන්නවත් තරඟකාරීත්වයක්වත් ගීතයක් ගායනා කරනවා කියන එකවත් වේදිකාවවත් හුරු නෑ වගේ පේන්නේ නෑ. ඒක හරි සරලයි. ඒ සරලකමට කැමති වුණා. ඒත් එක්ක ඇත්තම මං ප්‍රතිශතය ඇහුවේ මං 90ට එහා බලාපොරොත්තු වුණා. ගොඩක් ස්තුතියි. මම දැක්ක බෝල් එක උඩට යද්දි වායි ඔර්ලෝසු හැදුවට වෙලා බැලුවද මම ඒක දැක්කා. වා වෙලාව බැලුවද? ඇත්තටම වෙලා බැලුවනේ. මොකක් නැකතක් බැලුවද නැත්නම් හරියට බෝල් එක උඩට යද්දි වෙලාව බැලුවා. රාහු කාලේ පැන්නද කියලා. ඒක තමයි මක් කරි. ඔව් ඒ තමයි දෙවෙනි ප්‍රශ්නේ. ආන්න ඕනේ ඒකත්. ඔව් ඒ කියන්නේ ධර්ම වර්ධන හින්දාද? ඒ කියන්නේ එහෙම වෙලාවල් රේඛා ගැන විශ්වාස කරනවා. නෑ සර් වෙලාව බැලුවා. නෑ එහෙම කරන්න එපා. ඒවා බොරු. වාට ටැලන්ට් එක තියෙනවා. වාට ආදරය හම්බ වෙන්න තියෙනවා නම් ඒක වෙලාව කලාව අදාළ නැහැ. හරි තැන හරි විදියට ඒක හම්බ වෙනවා. හැබැයි ඉල්ලීමක් තියෙනවා. මීට වඩා ධෛර්යය අවශ්‍යයි බලාගෙන ඉන්න ඕගොල්ලන්ගෙන්. මුලින් මැප් එක එහෙම නැතුව කමෙන්ට්ස් වලින් අපිට මේ කොල්ලන්ව කෙල්ලන්ව උඩට උස්සන්න බෑ. ඒවා නිකන් අපි ලියන ටයිප් කරන දේවල් විතරයි. පසු අදන් වලින් වැඩක් නැහැ. මේ වෙලාවේ මේ විනාඩි තුන ඇතුලේ සක්‍රීයව දායක වෙන්න. ගම කොහෙද? ගාල්ලේ අක්කලපුල. ඒක තමයි. ගාල්ලේ වෙලා 82යි කියන්නේ මදි. right ඊළඟ පාර 90+ වේවි. Thank you sir. Good luck. අපි සංදීප්ගේ සැහැල්ලුව ගැන සංදීප් ඉතා හොඳින් වේදිකාව හැසිරුවා. ඒ හැමදේම ගැන කතා කරා. හැබැයි මේ විනාඩි තුනේ අම්මගේ දැන් තමයි පොඩ්ඩක් ওই මූණේ හිනාවක් තියෙන්නේ. අම්මේ මේ විනාඩි තුනේ අම්මගේ සිතුවිලි මොනවද? අපි දැක්කා මේ සංදීප්ට වඩා ලොකු පීඩනයකින් මයික්‍රොෆෝන් එක ගන්න පුළුවන්. මගේ පුතාගේ එකම හීනය වුණේ මේ හිරු ස්ටාර් තරඟයේ ඉදිරියට යන්න. ඉතින් මේ මට ඒකට ගොඩාක් සතුටුයි. මං ගොඩාක් සතුටු වෙනවා ඒ ගැන. මගේ පුතාට ඉදිරියටම යන්න
ජය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන එකම සිතින්. හොඳයි සංදීප්.